විදුලි ශාස්ත්‍රීය සංග්‍රහ සුබ සන්ධ්‍යාවක් වේවා සම්වර්ෂණ අසන ප්‍රිය හිතවතුනි සංගීතය තැනී ඇත්තේ සප්ත ස්වරෙන් බව අපි දන්නවා මොන රාගේ හඬින් ෂඩ්ජයත් වෘෂභ දෙනගේ හඬින් ඍෂභයත් එලු පැටවාගේ හඬින් ගන්ධාරයත් කොකාගේ හඬින් මැදමයත් කෝකිල හඬින් පංචාවත් අශ්ව හේෂාරාවෙන් දෛවතයත් ඇත් කුංචනාදෙන් නිෂාදයත් වශයෙන් සරිගම පදනිස නිමෙවි ඇති බව විද්වත් මතයයි අපේ අද තේමාව සංගීතය චිකිත්සාවද්ද යන්නයි ඒ සාකච්ඡාවට ආදරෙන් ආරාධනා කෙලේ ගායකයෙකු මෙන්ම වෘතියෙන් වෛද්‍යවරයෙකු වන දිනේෂ් බුද්ධික පොන්නම්පෙරුම සහෘදයාටයි ගාල්ල නවදගල මැදි විදුහලේත් එල්පිටිය ආනන්ද විදුහලේත් ගාල්ල රිච්මන් විදුහලේත් අධ්‍යාපනය ලබන ඔහු රුහුණු විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිය හදාරමින් සිටියදී රුසියාව බලා යන්නේ වෛද්‍ය විද්‍යාව හදාරනු රුසියෙන් වෛද්‍යවරයෙකු ලෙස මෙරටට පැමිණි අප සම්පත්දායකයා මොනරාගල දිස්ත්‍රික්කයේ සේවය කරන අතරම ගීත ගායනයට යොමු වෙනවා ආචාර්ය රත්නශ්‍රී විජේසිංහ ආචාර්ය නන්දසිරි කීබිය හෙට්ටි වසන්ත කුමාර කොබවකවන් ප්‍රවීණ ගීත රචකයන්ගේ රසයුම් කිහිපයකටම තම හඬ මුසුකොට ඇති ඔහු මේ ශේෂ්ත්‍රයට පිවිසි නවක කලාකරුවෙක් මම පළමුවෙන්ම වෛද්‍ය දිනේෂ් පොන්නම්පෙරුම යන්ව ආයිබෝවන් කියා පිළිගන්නවා ඔබතුමාගෙන් මම මුලින්ම විමසන්නේ සංගීතය චිකිත්සාවක්ද යන්නයි මක් නිසාද යත් ඒ පිළිබඳ යම් යම් සායනික පරීක්ෂණ පවා සිදුවන බව අපි දන්නවා ඒ වගේමයි මනෝව්‍යාධි හා පිළිකා ප්‍රතිකාරක මධ්‍යස්ථානවල පවා සංගීතය රෝමනස් සුවපත් කරන බවත් අපි සියලු දෙනාම දන්නා කාරණාවක් කොවුනාලක ඔබටත් මේ අසන සියලුම දෙනාටත් සුබ රාත්‍රියක් කියලා මම ප්‍රාර්ථනා කරනවා මුලින්ම ඔබ ඇසු පැණයට යොමු වුණොත් ඇත්තටම වෛද්‍යවරයෙක් කරන්නේ රෝගයකට ප්‍රතිකාර කිරීම රෝගයක් තියෙනවා එතනට ප්‍රතිකාර කිරීම සමයි වෛද්‍යවරයෙක් විසින් සිදු කරන ලබන්නේ ඉතින් නාලක මම හිතනවා ආයුර්වේද වේවා බටහිර වෛද්‍ය ක්‍රමෙන් වේවා එම රෝගවලට ප්‍රතිකාර කරනවා සේම සංගීතය කලාව තුලින්ද සංගීතය ගීතය තුලින්ද කරන්නේ යම් ප්‍රතිකාරයක් කියලා හොඳට බලන්න අපි මානසික වැදවැටිච්ච වෙලාවක අපි මානසික ආතතියෙන් සිටින වෙලාවක අපේ හිත කඩාවැටිච්ච වෙලාවක අපි ආස කරන ගීතයක් ඇහුවොත් අපි ආස කරන ගීතයක කොටසක් ඇහෙන්නට සැලසුනොත් අපේ මානසික ප්‍රශ්නය අපේ හිත කඩාවැටීම මදකට හෝ සමනය වෙනවා නේද ඉතින් අන්න ඒකට තමයි චිකිත්සාවක් ඖෂධයක් කියන්නේ ඒ වගේම තමයි රෝග තියෙනවා මානසික රෝග ඒ වගේම කායික රෝග ඔන්න හොඳට බලන්න අපි කායික වසනීප වෙච්ච වෙලාවක අපිට කන්න බෑ අපිට බොන්න බෑ අපිට නිදා ගන්න බෑ අපි හරි මහන්සියෙන් සිටින වෙලාවක අපිට හෙනවා අපි ආසම කරන ගීතයක කොටස ඒ අපිට කන්න බැරි වුණත් අපිට බොන්න බැරි වුණත් අසනීපයෙන් සිටින වෙලාවක නමුත් අපි ආස කරන ගීතය අහනවනේ ඒ ගීතෙන් අපිට ඒ අපේ කායික රෝගය මදකට හෝ සුවපත් වෙනවා යටපත් වෙනවා අමතක වෙනවා නේද ඉතින් මානසික රෝගවලටත් කායික රෝගවලටත් එක්තරා චිකිත්සාවක් ප්‍රතිකාරයක් ඖෂධයක් කියලා හිතනවා මම ගීතේ ඒ වගේම නාලක මේ වෙන විට නූතන වෛද්‍ය පරීක්ෂණ වලින් විද්‍යාත්මකව හොයාගෙන තියෙනවා මියුසික් තෙරපි ඒ කියන්නේ සංගීත චිකිත්සාව දැන් ලෝකේ විශේෂයෙන් බටහිර රටවල පවා යොදා ගන්නවා
විශේෂයෙන්ම පිළිකා රෝගීන්ගේ වේදනාව සුවපත් කිරීමට, ඒ වගේම මානසික රෝගීන්ගේ මානසික රෝග සුවපත් කිරීමට මියුසික් තෙරපි, සංගීත චිකිත්සාව මේ වන විට බහුලව භාවිතා කරනවා. ඉතින් සංගීතය කියන්නේ එක්තරා ප්‍රතිකාරයක්, චිකිත්සාවක් නේද? ඒ කදිම ප්‍රවේශය සමග මා ඔබෙන් මීළඟට විමසන්නට කල්පනා කළේ ඔබ ගීත ගායනයට ප්‍රවිෂ්ට වූයේ කෙසේද යන පෞද්ගලික කාරණාවයි. ඔව් නාලක, ඇත්තටම මගේ ජීවිතය ගත්තොත් මගේ ජීවිතයේ දකුණු අත තමයි වෛද්‍ය වෘත්තිය, මගේ ජීවිතයේ වම් අත තමයි කලාව සංගීතය. සංගීතයට මම ආස කරේ ඉතාම කුඩා කාලේ ඉඳන්. මට මතකයි නාලක, අපේ ඇල්පිටිය නවදගල පොඩි ගමේ අපේ මහගෙදර එදා 90 දශකයේ මුල් අවදියේ කුඩා රූපවාහිනී අංශයක් තිබුණා. ඒ රූපවාහිනී අංශයේ ප්‍රචාරය වුණා ප්‍රමාද වැඩි කියලා ටෙලි නාට්‍යයක්. ඒ ටෙලි නාට්‍යයේ ප්‍රියංකර පෙරේර මහත්මයා වයිස්කලයක දෙල්ලෙක වාදනය කරමින් එන දර්ශනයක් සමග ගීතයක් කියා. ඒ ගීතය තමයි ආදර සීනුව පෙම්ලොව දොරළඟ රැව් දෙන්නේ. අන්නේ ගීතය මට මතක කුඩා අවදි පළමු අවදිය අදියර. මම ඒ ගීතය අපේ මහගෙදර බාප්පගේ බයිසිකලේ බෙල්ලෙක සිය දහස් වාරයක් වාදනය කරමින් ගායනා කරා. එදා තමයි මම ගීතයක් ගායනා කරපු ගීතයට ලොල් බැඳි පළමු අදියර. එදා ඉඳන් අද වෙනකම් නාලක මම මගේ ජීවිතයේ සියලුම අවස්ථාවල මම ප්‍රතිකාරයක් විදියට භාවිතා කරන දෙයක් තමයි ගීතය සහ සංගීතය. මම අධ්‍යාපනයේ වැඩිදුර සංගීතයේ හැදෑරුවේ නැති වුණා. ඊට පස්සේ මම මගේ වෛද්‍ය අධ්‍යාපනය අවසන් කරලා සීමාවාසික පත්වීමේ කාලයක් අවසන් කරලා මගේ මේ ආශාව ඉෂ්ට කරගන්නවා. මම පළමුව ගීතයක් ගායනා කරනවා. ඒ ගීතය එක්ක මේ වන විට ගීත 7කට ආසන ප්‍රමාණයක් මම ගායනා කරලා තියෙනවා. ඉතින් එහිදී ඒ අඩිතාලම දමන්නට මට මහත් වූ උපකාරයක් ගුරුහරුකම් දුන්නේ විශාරද දර්ශන වික්‍රමතුංගයත් මේ අවස්ථාවේද මතක් කරනවා. එදා සිට මේ යන ගමන ඉදිරියට සංගීත කලාව ලෝකයේ යම් ගුණාත්මක නිර්මාණ කරමින් ඉදිරියට යන්න මම බලාපොරොත්තු වෙනවා. ගීතයක හඬ තනු නිමැවුම හා පද සංඝටනාව යන ත්‍රිත්වයේ සමවරතාව අප පූර්වයෙහි සාකච්ඡා කළ සංගීතමය චිකිත්සාවකට නැත්නම් සංගීතය ආචරණය වූ මානසික සුවපත්භාවයකට බලපාන්නේ කෙසේදැයි මීළඟට මට අසන්නට සිතුණා. ඔව්, ගීතයක තියෙනවා කොටස් තුනක්. ඒ තමයි පද රචනය, සංගීතය සහ ගායනය. හැමෝම පොදුවේ කියන කතාව තමයි ගීතයක් විශිෂ්ට පද රචනයක්, විශිෂ්ට සංගීතයක්, විශිෂ්ට ගායනයක් තුනම සමබර වුණොත් තමයි එම ගීතය විශිෂ්ට නිර්මාණයක් වෙන්නේ කියලා, එම ගීතය ජනගත වෙන්නේ කියලා, එම ගීතය අපිට සදාකල් අමතක නොවෙන්නේ කියලා. නමුත් ඒ පොදු මතයෙන් බැහැරව මම වෙනස් මතයක ඉන්නවා. මම දරන මතය තමයි ගීතයක අරටුව, ගීතයක මුදුන් මුල මම හිතනවා එම ගීතේ පද රචනය කියලා. විශිෂ්ට උසස් ගණයේ පද රචනයක් එම ගීතය පැවැත්ම සඳහා ඉතාමත්ම වැදගත් වෙනවා. ඉතින් ගීතයක පද රචනයට හොඳ සංගීත නිර්මාණයක්, හොඳ ගායනයක් තුළින් ඒ ගීතය ඉදිරියට යනවා. නමුත් මම තරයේ විශ්වාස කරනවා සෑම ගීතයකම ගුණාත්මක ඉතා ඉහළ ගණයේ පද රචනයක් තිබිය යුතුයි. ඒ පද රචනා නිසා තමයි අපි එදා සිට අදත් අමරදේවයන්, ගාන්ධර්වයන්ගේ,
එසේම සුනිල් එදිරිසිංහ, ටී.එම්. ජයරත්න, වික්ටර් රත්නායකයන්ගේ, ඒ වගේම ජෝතිපාලයන්ගේ පවා ගීත මෙතෙක් රැඳී සිටින්නේ. තව සිය දහස් කාලයක් මේ පොළව මත අසන්නේ. ඒ විශිෂ්ට ගණේ පද රචනා, ඒ වගේම සංගීතයක් එයට මුසු වෙලා ඉදිරියට ආව නිසා කියලා මම පිළිගන්නවා. මම දරණ මතය එහෙම තමයි. ඔබේ මෑතකදී ජනගත වූ පියගුණ ගීතය වෙනස් ආරක එකක්. පියෙකුගේ අගය සහකම්පනය වන්නට පියෙකු බවට පත්විය යුතු නොවේ දැයි රසික භාව වෙත සන්නිවේදනය කරන එහි මන්දාකිණියම පුරවන තාත්තාගේ දාදිය තරුවල අගය අපූර්ව ලෙස ප්‍රතීත කරනවා. ඒ ගීතයේ කොටසක් මේ මොහොතේ කියන්නට හැකිනම් අපේ අසන්නන් ඒ ගැන තුටුවනු නොඅනුමානයි. ඔව් නාලක, මෙම ගීතය මම මගේ කුඩා පුතු ඉපදීමත් සමග නිර්මාණය කරපු ගීතයක්. මගේ ජීවිතයේ වීරයා ලෙස මම සලකන්නේ මගේ තාත්තා. මම පියෙකු වුණ දවසේ මට ඒ මගේ තාත්තගේ ගුණ ඉතාමත් හොඳින් තවදුරටත් දැනුණා. එය පදනම් කරගෙන තමයි මම මේ ගීතය නිර්මාණය කරේ. මෙම ගීතය, මේ විශිෂ්ට පද රචනය මට ලියලා දුන්නේ සම්මානනීය ගේ පද රචක අසංකර වංසාගරයන්. ඒ වගේම මෙහි සංගීත නිර්මාණය ප්‍රවීණ සංගීතවේදී නාලක අංජන කුමාරයන්. ඔවුන් දෙදෙනාත් ආදරෙන් මේ මොහොතේ මතක් කරමින් අපි එය පොඩ්ඩක් අහලා බලමු. මමත් පියකුවි පුතු නලවත් ඉහත උඩින් එන ඇල් කුලගේ ඔබ මානලව නලවිල්ලයි පාවි පාවි මේ එන්නේ අපට ඉසුරුදී දුකවල දත්නි පාරකිව් ඔබ ගුරුතරුවේ තාත්ත ඔබ දහඩිය කරුමයි මන්නාකිනියම පුරවන්නේ. මීළඟට මා ඔබෙන් අසන්නේ කලාව කලාව උදෙසාද නොයසේ නම් කලාව මිනිසා උදෙසාද යන නොඅවසන් දාර්ශනික සංවාදයද සිහිපත් කරවන පැනයක්. ඒ කලාවෙන් මිනිසාගේ උන්නතියට සහ මානසික සහ පැවැත්මට කවරනම් මෙහෙවරක් සිදුවන්නේද යන කරුණයි. ඔව් නාලක, මම ඇත්තටම විශ්වාස කරනවා, මම හිතනවා කලාව කලාව උදෙසා නොව කලාව මිනිසා උදෙසා පවතින දෙයක් කියලා. ඒක නිසා තමයි නාලක මේ කල්ප කාලයක් තිස්සේ මේ සංගීතය කලාව පැවතගෙන එන්නේ. මේ ගීතය කලාව මිනිසා උදෙසා නිසා තමයි මෙම ගීතය කලාව පැවතගෙන එන්නේ. ඇත්තටම මිනිසාගේ පැවැත්ම උදෙසා මේ සංගීතය කලාව ඉතාමත්ම වැදගත් මෙහෙවරක් කරනවා. ඉතින් අද සමාජයේ මේ වන විට පවතින ඔබ අපි හැම දන්න දෙයක් තමයි යම් සමාජ පරිහානියක් අපිට දක්නට ලැබෙනවා. ඉතින් අතීතයේ ඒ සමාජ පරිහානියක් ලොකුවට අපිට දක්නට නොලැබුණේ අතීතයේදී ඉතාමත්ම ඉහළ විශිෂ්ට ගණයේ ගීත කලාව ගීත නිර්මාණ තුළින් සමාජය වැළඳගෙන තිබුණා. ඒ වගේම සමාජයේ මිනිසා එම විශිෂ්ට නිර්මාණ තම ජීවිතවලට ඇත්තටම යොදාගෙන තිබුණා. ඒක නිසා යම්කිසි සමාජමය සංස්කෘතිකමය දියුණුවක් ඒ දවස්වල අපිට දක්නට ලැබුණා. මෑතකදී දක්නට ලැබෙන ප්‍රේම සම්බන්ධතාවයක් බිඳ වැටෙන විට පිහි ඇනමකින් මිනී මැරුමකින් අවසන් වන සමහර ඛේදවාචක උපතින ගමම්ම උප්පත්තියේම දරුවන් මහමග දමා යන ඛේදවාචක මෞකිරි දීලා දහසකුත් දුක් වේදනා විඳලා
හදපු අම්ම තාත්තව මහාමක දමාලා යන සමාජ වටපිටාවක් ගොඩනැගී ඇති කාලයක මම හිතනවා ගීතය සහ කලාව දැන් අපි ඒ සමාජ පරිහානියට මේ මොහොතේ යොදා ගත යුතුයි කියලා. කලින් මිනිසාගේ පැවැත්මට තිබුණ ගීතය සහ කලාව අපි දැන් හැරවිය යුතුයි මිනිසාගේ පැවැත්මට ඉතාමත් ඉක්මනින්. ඒ සඳහා මම හිතනවා සංගීතය සහ කලාවට ලොකු මෙහෙවරක් කරන්න පුළුවන් කියලා. මිනිස්සුන්ගේ හිතට දැනෙන ගීත නිර්මාණ ඉතා ඉහළ ගණයේ ගුණාත්මක නිර්මාණ සමාජගත කිරීම තුළින් මෙවැනි සංසිද්ධි අවම කරගන්නට මෙවැනි සංසිද්ධි අඩු කරගන්නට එමගින් මෙම සමාජ පරිහානි අවම කරගන්නට මේ කලාවෙන් ගීතෙන් අපිට යොදාගත හැකි කියලා මම තරයේ විශ්වාස කරනවා. ඉතින් එම දේ ඉතා ඉක්මනින්ම අපිට ඉෂ්ට කරගැනීමට හැකියාව ලැබේවා සියලුම සංගීත කලාවේ සිටින මිනිසුන්ටත් එය රස විඳින මිනිසුන්ටත් හැකි වේවා කියලා මම එකසිතින් ප්‍රාර්ථනා කරනවා. ඒ සඳහා මම ඉතා චූටි මිනිසෙක් විදියට ඉහළ ගුණාත්මක නිර්මාණ තවදුරටත් ඉදිරියට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා, ජනගත කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි, එසේනම් මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. කාර්ය බහුල නමුත් අපේ ගෞරවනීය ඇරයුමට ප්‍රතිචාර දක්වමින් කිවිදා ශාස්ත්‍රීය සංග්‍රහය සංවර්ෂණ ගුවන්විදුලි කතිකාවතට එක් වූ වෛද්‍ය දිනේෂ් පොන්නම්පෙරුමයන්ට ඔබතුමාගේ කලා කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි කියා අපි ප්‍රාර්ථනා කරනවා. ප්‍රිය හිතවතුනි, ලබන සතියේත් හමුවෙමු. මේ රාත්‍රිය ඔබ සැමට සුවදායක එකක් මැවේවා. මේ අවසන් වන්නේ ගුවන්විදුලි ශාස්ත්‍රීය සංග්‍රහය සම්වර්ෂණ කතාබහයි. වෙනත වගේම අදත් වැඩසටහන මෙහෙයවීම සම්මානලාභී ලේඛක නාලක ජයසේන මහත්මා. ඔබතුමාටත් අපේ ගෞරවනීය ස්තුතිය. ශ්‍රාවක හිතවතුනි, ලබන සිකුරාදාවෙත් ගුවන්විදුලි ශාස්ත්‍රීය සංග්‍රහය සම්වර්ෂණ කතාබහෙන් ඔබව හමුවෙන බලාපොරොත්තුවෙන් අපි ඔබෙන් සමුගෙන යනවා. සම්වර්ෂණ නිෂ්පාදනය නදීකා ගුණරත්න. ගිහින් ඉන්නම්. ඔබට සුබ රාත්‍රියක්.